සීඑල්සී රන් ණය. හදිස්සියට පරිස්සම් ණය. සිනසුරාදට ප්‍රියුර්ථයි. එළමෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 50ක මිල අඩු කර හිඟයකින් තොරව සතුසහරහා ජනතාවට ලබා දීම ඊයේ සිට ආරම්භ කෙරුණා. ඒ අනුව භාණ්ඩ මිල දී ගැනීම සඳහා සතුස අලෙවිසල් වලට අද ජනතාව පැමිණ සිටිනු දක්නට ලැබුණා. සීනිය කිලෝ දෙකක් දෙනවා එකක් තම දෙන්නේ. දැන් අපි ගත්තේ හාල් ගත්තා රුපියල් 105යි අර සුදු හාල් එක. භාණ්ඩ 52කට මිල අඩු කරලා තියෙනවා කියලා ඇමතිතුමා කිව්වා. මං හිතන්නේ ඇමතිතුමාත් එකගෙන තමයි ඇවිල්ලා බලන්න ඕනේ බඩු තියෙනවද කියලා බලන්න. ඇමතිතුමා ටීවී එකේ තමයි කියන්නේ. එයා ඇවිල්ලා මෙතන දෙන්නේ නැහනේ. එතන මට කෝල් කරපු ගමන් බඩු ටික ගෙදෙක්ට යනවනේ අපිට එහෙම නෙවෙයි අපි ලොක්කින් දෙලනේ කන්නේ මන්ට. නේද? අවුරුදු කන්න නම් මේකේ බඩු නැහනේ. දැන් සතුසේ නැහැ. රාක් එහෙම ඔක්කොම හිස්. බඩු වර්ග 50ක් තියා 10ක්වත් නැහැ. වැඩක් නැහැ. ඉතින් දැන් පාස්පෝර්ට් එක දීලා යන්න තමයි තියෙන්නේ රට. කෙසේ වෙතත් වෙළඳපොලේ එළවලුවල පැවති අසාමාන්‍ය මිල ඉහළ යාම තවමත් එලෙසම දක්නට ලැබෙනවා. ආර්ථික මධ්‍යස්ථාන රසක් වෙත අද එළවලු පැමිණීමේ අඩුවක් තිබූ අතර වෙළඳුන් පවසන්නේ ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් තවත් ඉහළ ගොස් ඇති බවයි. දෛනික වෙන එළවලු ප්‍රමාණය වෙනදා 100යි නම් දැන් ඉන්නේ 115ක් වගේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. හිතා ගන්න බැරි විදිහට මිල ඉහළ කියලා තියෙනවා මහත්තයා. කර කරගෙන ගන්න බෑ ඉතින් ගණන් වල හැටියට. එළවලු ගිනි ගණන් අද අද දිනේ පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් මැනින් වෙළඳපොළට පැමිණියා. නමුත් ඔවුන් මේ මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙන්නේ කියලා ඔවුන් නැවත හැරී ගියා. එළවලු විශාල ප්‍රමාණයක් මැනින් වෙළඳපොළේ මේ මිලට ඉතුරු වෙලා තිබෙනවා පාරිභෝගික මහතුන් නොමැතිව. එළවලු තොග මිල එසේ වෙද්දී සිල්ලර මිල ගණන් තවත් ඉහළ යාම මත ජනතාව පත්වැත්තේ දැඩි දුෂ්කරතාවයකටයි. ආතරක් තිබ්බොත් බුක් ගාලා යනවා. අවුරුදු රැපින මහත්තයා අපිට හිඟා කන්න වෙන්නේ. ඔව් හිඟා කන්නත් මිනිසුන්ට තිබ්බොත් නෑ දෙන්නේ අපිට. දැන් අඹ කාලා මිනිසුන් බඩේලියෙත් එනවා කියනවා. ගෑම් 100ක් රුපියල් 80යි කුණා කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? වට්ට ගණන් බෝංජි ඔක්කොම 250 120 150යි. දවසෙන් දවස වැඩි වෙනවා ලොලු. අද ඊයට වැඩි රුපියල් 100ක් විතර වැඩි. 400 500 යන්නේ ඔක්කොම. 4300ක ඉලවලු තියෙනවා මෙන්න මේ මල්ලේ. අහස උසට නැගලා ඉලවලු මිනිස් ජනතාව මරාගෙන කනවා.